නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කෝනුකෝ භන්තේ හේතුකෝ පච්චයෝ යේන තථාගතේ පරිනුබ්බුතේ සද්ධම්මෝන චිරට්ඨිතිකෝ හෝති ති මහා කරුණික වූ තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. බණහන සදැහැති පින්වත්නි පින්වතියනි පින්වන්ත දෝනි පුතේ, ලෝකෙහි සැබෑ ජයග්‍රාහකයා කියන්නේ කවුද කියලා ඇහුවොත් අපේ සාමාන්‍ය හිත්වල අපි පනවගත්ත ජයග්‍රහණ තියෙනවා. බලය ළඟ, ධනය ළඟ, දැනුම ළඟ ලබාගත් ජයග්‍රහණ. නමුත් පින්වත්නි, මේ බණහන ඔබයි මමයි මේ සංසාරේ මේ මහ පොළවේ පදිංචි වෙල හිටපු නැති ඉඩමක් නැතුව ඇති. හැබැයි දැන් අපි ගිහිල්ලා ඉල්ලුවොත් එහෙම මේ ওই ඉඩමේ මේ මම ඉඳලා තියෙන්නේ ගිය සැරේ මට දෙන්න කියලා දෙයිද ගහලා එළවයිද ගහලා එළවයි. පින්වත්නි, බොහෝ මහන්සි වෙලා ජීවිත කාලෙම දිය කරලා හම්බ කරපු සල්ලි ටික හදපු ගේ දැන් වෙන කට්ටිය පරිහරණය කරන්න ගිහිල්ලා ඉල්ලුවොත් එහෙම මේ මම මීට බව තුනකට කලින් අපේ પરම්පරාවේ අය එකතු වෙලාවත් මට දුන්නේ නැහැ. මම තමයි මහන්සියලා ওই ටික හොයාගත්තේ. ওই ටික මට ඕනි කියලා ඉල්ලුවොත් දෙන්නේ නැහැ. එහෙනම් පින්වත්නි, ඒ වගේම තමයි ඔබ ඊටාම ආදරෙන් ආරක්ෂා කරපු පිරිස පෙර භවයන්වල ඇතැම් විට වුණුත් දැන් භව කීපයක් පහු කරලා. ඒත් දැන් ඔබ මගේ මීට භව 4කට කලින් මගේ පුතා කියලා කිව්වොත් ඒත් ඔබ එක්ක බැඳෙන එකක් නැහැ. පිළිගන්නේකුත් නැහැ. පින්වත්නි, මේ විදිහට ගත්තහම ජීවිත කාලෙම මහන්සි වෙලා කැප වෙලා හොයාගත්ත භෞතික ජයග්‍රහණ ඊටාමත්ම වේගයෙන් ඔබට අහිමි වෙලා යනවා. නමුත් නැවතත් භෞතික ජයග්‍රහණ හොයාගෙන දඟලනවා. එතකොට හිතපුවාම අපිට ලොකු වෙහෙසකර සසරක් තමයි තියෙන්නේ. ඇයි හැමදාම හොයන හොයන ටික ගඟේ ගහගෙන යනවනේ? ආය හොයන්න එපැයි. හොයන හොයන ටික පිච්චෙනවනේ, අය හොයන්න එපැයි. එතකොට මේ කතාව ඇතුලේ හොයන හොයන ටික ගඟේ යනවා, හොයන හොයන ටික පිච්චෙනවා වගේ වචනයක් මම දැන් පාවිච්චි කළා නේද? හැබැයි පින්වත්නි, හොයනකොට ඇති වෙන සිතිවිලි නැවත හොයන්නයි පොළඹවන්නේ. එහෙනම් මේ දුකෙන් ගැලවෙනවන්ට නෙමෙයි, දුකට ඇදලා දාන්නයි වැඩපිළිවෙල තියෙන්නේ. මේ කතාව ලෝකේහි විනිවිද දුටු තථාගතයන් වහන්සේ දේශනා කළ උතුම් වූ කාරණාවක් පිළිබඳ ඔබට අවධානය යොමු කරවන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේ දවස්වල හැමෝම කතා කරනවා ලංකාවේ බුද්ධ ශාසනය ඉවරයි, ශාසනය විනාශ කරනවා, අපි ශාසනය රැකගනිමු වගේ කතා. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ ශාසනය කියලා අදහස් කරපු එකයි දැන් අපි සාමාන්‍ය විවහාරයේ ශාසනය කියනකොට මතක් වෙන එකයි අතර ලොකු වෙනසක් තියෙන්න පුළුවන්. පින්වත්නි, මේ ශාසනය අතුරුදහන් වෙන්නේ කොයි දවස්වලද? ශාසනය විනාශ වෙන්නේ මොනවා හින්දාද? ඇත්තරම මේ බුද්ධ ශාසනයකින් විතරනේ අපිට සසරින් ගැලවෙන්න තියෙන්නේ. ඒක නිසා ශාසනයත් අපිට වටිනවනේ. මොකද කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්නේ එතනින්නේ, සද්ධර්ම ශ්‍රවණේ ලැබෙන්නේ එතනින්නේ. එතකොට මේ යෝනිසෝ මානසිකාරය ඇති කරගන්න, ධම්මානුධම්ම පිළිවෙත් පුරා ගන්න, අපිට සෝතාපට්ටි ඵලය දක්වා ගමන් කරන්න අවශ්‍ය ශක්තිය උපදවා ගන්න තියෙන්නේ බුද්ධ ශාසනයකදී. පින්වත්නි, ඒ බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ මේ උතුම් වූ ධර්මය, මේ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ කතාව සොයාගෙන යන, ඒ උදෙසා හික්මීමක් ඇති කරගන්න, ඒ සදැහැතියන් අවබෝධයක් තියෙන අය, පින්වත්නි, මේ අය සිටින තාක්කල් පින්වත්නි මේ ශාසනය විනාශ වෙයිද? දැන් පින්වත්නි, මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ කතාව තියෙන තාක්කල් ශාසනය විනාශ වෙයිද? මේ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳ, මේ ආර්ය වූ අෂ්ටාංගික මාර්ගය පිළිබඳ කතාව තියෙන තුරු ශාසනය පිරෙයිද? මොකද ඒ කතාව තියෙන තුරු කියන්නේ ඒ කතාව පින්වත්නි, ඒ ඉගැන්වීම තුලයි මේ පිහිට තියෙන්නේ. භෞතික ගොඩනැගිලි තුල ඉඩකඩම් තුල නෙමෙයි. නමුත් ඒ ඉගැන්වීම තුලින් ඇති කරගත්ත අදහස් ප්‍රගුණ කරන්න ස්ථාන අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ සඳහා පහසුකම් ඒවා බාහිර කතා විතරයි. නමුත් අපිට එක පාරටම ශාසනය කියව ගමන් මතක් වෙන්නේම භෞතික දෙයක්. නමුත් පින්වත්නි, ඒ භෞතික සංස්කෘතික වශයෙන් ගොඩනැගෙන දේත් මේ දර්ශනයේ ප්‍රවප්මට උපකාර වෙන්න පුළුවන්. නමුත් අපි හිතනවට වඩා වෙනස් කතාවක්. දැන් මේ සූත්‍ර පිටකයේ
අංගුත්තර නිකාය චක්කනිපාතේ කිඹිල සූත්‍රය කියනවා. එදා බුදුරජාණන් වහන්සේ කිඹිලා කියන නගර සමීපයේහි මිදෙල්ල වනයේක තමයි වැඩ හිටියේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ කිඹිල හාමුදුරුව උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. වැඩම කරලා උන්වහන්සේ ළඟ වන්දනා කරලා පැත්තකට වෙලා මෙන්න මේ විදිහට සැලකලා. ස්වාමිනී තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ මේ ශාසනික සද්ධර්මය විනාශ වෙනවා නම් මොන වගේද විනාශ වෙන්නේ? මේ බුද්ධ ශාසනය විනාශ වෙන්නේ මොනවා නිසාද කියලා අහනවා. මේ උතුම් ඉගැන්වීම විනාශ වෙන්නේ මොනවා නිසාද? මොනවා හේතු කරගෙනද කියලා අහනවා. බලන්න දැන් අපි හිතන හේතු ටික මෙතන තියෙනවද කියලා. භාග්‍යතුන් වහන්සේ වදාලා කිඹිලේනි මේ ශාසනයෙහි තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ භික්ෂුන් වහන්සේලා ඒ වගේම භික්ෂුණීන් වහන්සේලා උපාසක උපාසිකාවෝ ශාස්ත්‍රෝන් වහන්සේ කෙරේ ගෞරව නැතිව ඉන්නව නම් ඔන්න පේනව නේද? ශාස්ත්‍රෝ ගෞරවය නැත්තම් පිළිගැනීම නැත්තම් දැන් බලන්න ධර්මයේ පිළිබඳ ගෞරව නැතුව පිළිගැනීම නැතුව ඉන්නව නම් සංඝයා කෙරේ ගෞරවය පිළිගැනීම නැතිනම් ශික්ෂා පිළිබඳ ගෞරවය පිළිගැනීම නැත්නම් අප්‍රමාදයේ පිළිබඳ ගෞරවය පිළිගැනීම නැත්නම් පිළිසඳර පිළිබඳව ගෞරවය පිළිගැනීම නැත්නම් ආන් ඒ හැය නිසා තමයි මේ ශාසනය පිරිහෙන්නේ කියලා වදාලා. පින්වත්නි මේ කාරණා ටික පහළ නොවෙන තැනට අපි ආරක්ෂා වුණොත් ඒ ආරක්ෂා වෙන්නේ තථාගත ශාසනයයි. පින්වත්නි භික්ෂූන් හරි භික්ෂුණීන් හරි උපාසකයන් හරි උපාසිකාවන් හරි එහෙනම් ඔය ගිහි ඔබටත් මේක අදාළයි, පැවිදි අපිටත් මේක අදාළයි. ශාස්ත්‍රූන් කෙරේ ගෞරව නැතිව යටහත් බවක් නැතුව පින්වත්නි දැන් සත්තරි අගාරවා විහෙරಂತಿ අපතිසා මේ ශාස්ත්‍රූන් වහන්සේ පිළිබඳ අගෞරව කරන යටහත් බවක් නැති පිළිගැනීමක් නැතිකම පින්වත්නි දැන් බලන්න ශාස්ත්‍රූ ගෞරවය කියන එක දැන් දවසින් දවස අද කාලෙත් බොහෝ දෙනෙක් අතින් නැති වේගන යනවා වගේම තව පිරිසක් නැති කරන්න උත්සාහ කරනවා. ශාස්ත්‍රූ චරිතයට පවා සිදුවත් කුමාරයා මේ දරුවව දාලා ගියාය, මේ නෝනව දාලා ගියාය වගේ සංකල්ප ගෙනල්ලා කෙලෙස් සහගත ඇස්වලින් මේ සිද්ධිය දිහා බලලා ඒ නිකිලෙස් බව උදෙසා කළ කැපකිරීම සහ ඒ රාහුල කුමාරයා සහ යසෝදරා දේවියටත් නිකිලෙස් බව උදෙසා කළ මහා උපකාරය හැල්ලුට් ලක් කරනවා. එහෙම කියනවා නේද? සිදුවත් කුමාරයා මේ දාලා ගියා කියලා අදත් එහෙම විවේචනය කරන මිනිස්සු ඉන්නවා. පින්වත්නි හොඳයි අපි හිතමුකෝ දාලා ගියේ නැතුව හිටියයි කියලා. එහෙනම් අදටත් සිද්ධාර්ථ කුමාරයාත් මේ සසර සැරිසරමින් ඒගොල්ලෝ කියන විදියට හිටියානම් එහෙනම් රාහුල කුමාරයාත් යසෝදරාත් තාම එහෙනම් හතර අපායන් එකක්. එහෙම නැත්නම් මිනිස්සු ලෝකෙ ඉපදුනා නම් ඔය ඔබ වගේ අපි වගේ මේ දුක් විඳිනවා. එහෙනම් පින්වත්නි ඒ අයත් සංසාරයෙන් නිදහස් කරවන්න ඒ ගත්ත තීන්දුව මොන තරම් පූජනීයයිද? ඒකයි කෙලෙස් සහගත ඇස්වලින් බලලා ඒ නිකෙලෙස් වූ උතුමෙකුගේ තීන්දුව පිළිබඳව කරන විවේචනය කොච්චර බරපතලයිද? ශාස්ත්‍රූ ගෞරවය පින්වත්නි ශාස්ත්‍රූ ගෞරවය ඇති කරගන්න තමයි අපි වත්පිළිවෙත් පවා කරන්නේ. දැන් වත්පිළිවෙත් පුරන්නාගේ සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ කියනවා. නවත්තම් පරිපූර්ණෙන්තෝ න සීලම් පරිපූර්ණති. වත්පිළිවෙත් පුරන්නේ නැති කෙනාගේ සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. මොනවද මේ වත්පිළිවෙත්? මේ මලු පෙත්වන් අමදිනවා, මල් ආසන පවිත්‍ර කරනවා, වන්දනාමාන කරනවා, පැන් තබනවා. මේ නොයෙකුත් ආකාරයෙන් ගුරුවරයෙක්ට වෙන්න පුළුවන්, ශාස්ත්‍රූන් වහන්සේට වෙන්න පුළුවන්. පින්වත්නි ශාස්ත්‍රූ ගෞරවය විශේෂයෙන් ශාස්ත්‍රූන් වහන්සේ වෙනුවෙන් කරවත් පිළිවෙත් මෙතනදී හරි වැදගත්. වන්දනාමාන කිරීම අපි බුදුන් වදිනකොට, පින්වත්නි බුදු ගුණ මෙනෙහි කරනකොට ඒ යුතේ උපදින ගෞරවය ඒ පෝෂණය කරන්නේ ශාසනයයි. එහෙනම් කාටවත් කියන්න බෑ අපි මේ බුදුන් අඳින්නේ අපි ධර්මයේ විතරයි හොයන්නේ එහෙම කියන මිනිස්සු ඉන්නවා නේද? අපි ධර්මයේ විතරයි හොයන්නේ, බුදුන් ඇඳලා ඇති වැඩක් නැහැ, වැඳ ඇඳලා වැඩක් නැහැ, මෙච්චර කල් වැඳ හිටියා මොකද උනේ වගේ කතා අහනවා. නමුත් පින්වත්නි වන්දනාව අවබෝධයට සම්බන්ධයි. මොකද වන්දනා කරන කෙනෙක් හරි සිහියෙන් ඉතිපි සෝ භගවා කියලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ මෙනෙහි කර කර නම් වඳින්නේ ඒ ගුණයන් පිළිබඳ හිතේ ඇතිවෙන විශ්වාසය අවබෝධය. ඒ ධර්මයේ සාක්ෂාත් කරන කොච්චර උපකාරයිද? ඒ ධර්මයේ කතාව අවබෝධයක් ඇතිව මෙනෙහි කරන එක, ඒ ස්වාක්ඛාත වූ ධර්මයේ පිළිබඳව ඇති කරගන්න ගෞරවය ඒ ධර්මය අවබෝධ කරගන්න උපකාර වෙනවා. සිත් පිට නැති කඩදාසි ගොඩක් පොතක් වුණාම අපි කියනවා පොතට වඳින්න පුතේ, ওই පොත බිම දාන්න එපා, පෞසිද්ධ වෙනවා කියලා. ඔම සංකල්ප සාමාන්‍යයෙන් හදලා තියෙන ඇයි?
සාමාන්‍ය සමාජයේම කතාවක් තියෙනවනේ පින්වත්නි. නමුත් දැන් පොත බිම දානවා කියන එක, පොත පාඩම් කරන පොත බිම දානවා කියන එක පෞසිද්ධ වෙනවා කියන කතාවට නෙමෙයිනේ වැටෙන්නේ. නමුත් ඒක අපි හදාගත්ත සංස්කෘතියක් තියෙනවා. ඕක බිම තිබ්බත් පාඩම් කරොත් පාඩම් හිටින්න පුළුවන්. නමුත් පින්වත්නි, ඒ පාඩම මතක තියාගන්න, ඒ පාඩමට මනසින් දුන්නු ගෞරව, ඒක මනෝවිද්‍යාත්මකයි. ඒක නිසානේ ඒ පොතපතට ගරුකලේ මනෝවිද්‍යාත්මකයි. එහෙනම් පින්වත්නි, බෞද්ධ මනෝවිද්‍යාව ඇතුලේ දැන් මේ ශාස්ත්‍රීය ගෞරවය ඒ ශාස්ත්‍රීය වහන්සේගේ ධර්මය සාක්ෂාත් කර ගැනීම සඳහා උපකාරයි. පින්වත්නි, බුදුගුණ වඩන එක දැන් අර මිලින්ද ප්‍රශ්නෙදි කියනවා නැවක්, නැවක් වගේ කියලා. නැවක් කොච්චර බඩු පැටවුවත් නෑ යන්නේ යට. ඒ වගේ තමයි කොච්චර අකුසල් කරපු මිනිහෙක් වුණත් ආනන්තරී පාප කර්ම කරලා නැත්තම් මරණාසන්න මොහොතේ බුදුගුණ මනසිකාර කිරීමෙන් සුගතියට යන්න පුළුවන්. මොකද ඒක එච්චරම ප්‍රබලයි. එහෙනම් ඒ බුදුගුණ මනසිකාරයේ පවා ප්‍රබල අධ්‍යක්ීම. පින්වත්නි, අපි දැන් කතා කර ඉන්නේ බුද්ධ වන්දනා කරන එකත් ශාස්ත්‍ර ගෞරවයට උපකාර වෙන එකක්. පින්වත්නි, ඒ බඳු ගෞරවයක් නැති වැඳ වැඳ ඇඳලා වැඩක් නැහැ කියලා හිතන මේ බුදුරජාණන් වහන්සේගේ චරිතය පවා විවේචනය කරන පින්වත්නි, ඒ බඳු මිනිසෙක් තුළ මේ ශාස්ත්‍ර ගෞරවය ගොඩ නැගෙන්නේ නැහැ. එහෙනම් ඒ විනාශ වෙන්නේ අන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය, ධර්මය, සද්ධර්මය. කොහොමද විනාශ වෙන්නේ? ඇයි? සද්ධර්මයේ කෙරෙහි ගෞරව නැහැනේ, ශාස්ත්‍ර ගෞරව නැහැනේ. ශාස්ත්‍ර උන්වහන්සේට ගෞරව කරොත් උන්වහන්සේගේ ධර්මයට ගෞරව කරන්නේ. එහෙනම් එතකොට අසද්ධර්මයේ තමයි ඒ හිත රජ කරන්නේ. පින්වත්නි, මේ ශ්‍රද්ධාව බීජයක් විදිහට රෝපණය කරන කතාව බුදුදහමේ ශ්‍රද්ධා බීජං කියලා උගන්වන්නේ. ශ්‍රද්ධාවේ තරති ඕගං කියලා වදාරන්නේ. මේ ශ්‍රද්ධාව කියන එක මොනතරම් මූලිකයිද? එහෙනම් මේ ශාස්ත්‍ර ගෞරවයේ, ධර්ම ගෞරවයේ, සංඝ ගෞරවයේ මොනතරම් වැදගත්ද? ඒ ගෞරවය වගේම ඒ බුදු ගුණ ගැන, දහම් ගුණ ගැන, සංඝ ගුණ ගැන තියෙන කියවීම කොච්චර වැදගත්ද? ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ධර්මය, ඒක මේ වෙන කොහෙවත් නෙමේ සම්දිත්තිකයි. මේ මටම තමන්ටම දකින්න පුළුවන් එකක්, තමන්ගේ අත්දැකීමක්. ඒක කල් ගිහින් විපාක දෙන එකක් නෙමේ. මේ මොහොතේ ධර්මය අවබෝධ කර ගැනීම, ඒ කුසල ක්‍රියාව තුළින් ඒ මොහොතේ ඇති වෙන සුවය, මේ මොහොතෙන් ප්‍රතිඵල ලැබෙන එකක්. ඒ ධර්ම අවබෝධය, ඒ ධර්මයේ මරණින් මතු සැප විපාකයක් ගැන කතා කරන එකකට වඩා මේ මොහොතේම සැප විපාක ලබා දෙන එකක් අපි හිතන සැප නෙමේ පින්වත්නි. ඒ ලෝතුරු සෝයට අදාළ සෝයක් පින්වත්නි. සඟුන් කෙරෙහි ගෞරව, දැන් මේ සඟුන් කෙරෙහි අගෞරව දැන් අද කියමු, අද කාලේ දැන් භික්ෂුන් වහන්සේලා ඇතැම් විට කඩෙන් සිවුරක් අරගෙන සිවුරු පොරවගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. ඇතැම් විට කාගේ හරි ඉල්ලීමකට රැකියාවක් විදියට සිවුරක් පොරවාගෙන පැවිද්දෙක් ලෙස රඟපාමින් සාසනයට නිග්‍රහ කරන අය ඉන්න පුළුවන්. ඒ වගේම එහෙම නෙමෙයි, මේ පොඩි කාලේ පැවිදි වෙලා සංසාරේ කුසල් තිබිලා නෙමෙයි, වෙන හේතුවකට පැවිදි වෙලා, කුසල් නැත්තම් කුසල් තිබිලා පැවිදි වෙලා, ඒ කුසල ශක්තිය මග ඇරෙමින් එන කාල නැත්තම් පාප මිත්‍ර සේවනයට වැටිලා බුද්ධ කාලෙත් තියෙන භික්ෂුන් හිටියන්නේ පෙර කුසල් තිබ්බට කුසල් යටගින් අකුසල් මතු කරගත්තා. ඒකේ ඒ වගේ තත්වයකට පත්වෙච්ච භික්ෂුවක් ඉන්න පුළුවන්. එතකොට ඒ බඳු කෙනෙක්ගේ හැසිරීම තව කෙනෙකු අතරමං වෙන්න උපකාර කර ගන්නවා නම් ඒ අතරමං වෙන පුජ්‍යලයට කරගන්න වරදක් නේ. ඒ නිසා අපි ප්‍රඥාවන්ත වෙන්න එපා. මේ ලෝකේ අන් අයට කරන්න පුළුවන් බලපෑමට වැඩිය තමන්ට කරන්න පුළුවන් බලපෑම පහසුයිනේ. ඒක නිසා මේ භික්ෂුන් වහන්සේලා සිල්වත් කරවන්න දඟලනවට වැඩිය හොඳයිනේ. මේක දැනෙන භික්ෂුව හරි දැනෙන ගිහියා හරි තමන් සිල්වත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන එක. අර ස්වාමීන් වහන්සේ කිය මෙන්න මේ හැසිරීම නිසායි මම මේ පන්සල් යන්නේ නැති, බුදුන් අදින්නේ නැති, බණ අහන්නේ නැති වගේ කියන මිනිස්සු ඉන්නවා. පින්වත්නි, එතකොට ඒ වගේ ප්‍රතග්ජන භික්ෂුවක් පිළිබඳව ඇති කරගන්න අගෞරවය මගපරලාභී උත්තමයන් වහන්සේලාට පවා අපහාස කරන තැනට සමහර මිනිස්සු ගේනවා. සංඝයා කියලා කිව්වහම ඒ සංඝයාට අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ පටන් ඒ සියලු මහා සංඝයායි ති 80 මහා ශ්‍රාවකයන් වහන්සේලායි ති. එනම් ඒ සංඝයා වහන්සේලාගේ හැටි අපි දන්නවා කියා කියනකොට ඒ උතුමන් වහන්සේලාට තපහස කරා වෙනවා. එනම් සෝතාපට්ටි මගපරලාභී උතුමන්ගේ පටන් ඉදිරියට ඒ පූජනීය උතුමන්ට අපහාස කිරීම ආර්ය උපවාදයට පවාසු වෙන එකක්. එහෙනම් පින්වත්නි, ඒ සංඝ ගෞරවය ඇති කරගන්න එක. ඒ සංඝ ගෞරවය ඇති කරගන්න උන කොහමද? රහතන් වහන්සේලා ගුණ මතක් කරලා. සකදාගාමී උතුමන්ගේ, අනාගාමී උතුමන්ගේ, සෝතාපට්ටි උතුමන්ගේ ගුණ මතක් කරලා. පින්වත්නි, චත්තාරී ඒතානි පුරිස යුගානි. යුගල වශයෙන් 4යි. පුජ්‍යල වශයෙන් 8යි. සෝවාන් මාර්ගස්ස පුජ්‍යලයා, පලස්ස පුජ්‍යලයා. සකදාගාමී මාර්ගස්ස පුජ්‍යලයා, පලස්ස පුජ්‍යලයා. අනාගාමී මාර්ගස්ස පුජ්‍යලයා, පලස්ස පුජ්‍යලයා. අරහත් මාර්ගස්ස උත්තමයා,
අරහත් පලස්ස උත්තමයා. මේ විදිහට අට දෙනා වහන්සේ නමක් ඉන්නවා සංඝයාගේ. ඒ අට දෙනා වහන්සේගේ ගුණ සාමාන්‍ය මිනිහෙක්ට හිතන්නවත් බෑ. එතකොට පින්වත්නි, මේ ප්‍රතග්ජන භික්ෂුවක් වේවා, චීවර ධාරියෙක් වේවා, සිවුරු පොරවාගෙන ඉන්න කෙනෙක් වේවා, කරන ක්‍රියාවක් පදනම් කරගෙන අර ආර්යයන් වහන්සේලා පිළිබඳවත් අවමාන කරනවා නම්, දොස් කියනවා නම්, විවේචනය කරනවා නම්, නිඳා කරනවා නම් පින්වත්නි, ඒ පුජ්‍යලයා බරපතල අකුසල් රැස් කරගන්නවා. අර මේ භික්ෂුණියක් කියලා ගැහුවාම ඒ කෙල පොද හුලඟට ඇවිල්ලා වැටුණා මළුවට. නොදැන මළුව අමදපු භික්ෂුව, නොදැන මළුව අමදපු භික්ෂුණිය මේ මොන වෙසඟන මේ වැඩේ කරාද දන්නේ කියලා කරපු ප්‍රකාශය. අනේ මම තමයි, මං එළියට ගහපු කෙල රොදක් තමයි ඔය හුලඟට ගියේ කියලා ඒක ආස්පස් කරලා මේ සමා වෙන්න කියලා ඒ මෙහෙණින් වහන්සේ ප්‍රකාශ කළා. නමුත් ඒ ප්‍රතග්ජන භික්ෂුණියට අපාගත වෙන අකුසල රැස් වුණා. ඒ විතරක් නෙමෙයි, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය කාල වෙන විටත් මනුස්ස ලෝකෙට එන්න කුසල් තිබිලා ඒත් වෙසඟනක් වෙලා ඉන්න සිද්ධ වුණා. මක් නිසාද? අර ආර්යයන් වහන්සේලා නියෝජනය කරන ඒ උත්තමාවියකට ඒ බඳු වචනයක් ප්‍රකාශ කිරීම නිසා. පේනව නේද බරපතලකම? දැනගෙන ඉඳලත් නැහැ ඒ මෙහෙණින් වහන්සේ අරහත් මෙහෙණින් වහන්සේ නමක් කියලා. එහෙනම් පින්වත් දන්නේ නැතුව මහා සංඝයා අරමුණු කරගෙන සංඝයා වහන්සේලා කී කිය නම් කර කර අගෞරව කර කර බොහෝ දිනක් පාර කපා ගන්න කොහෙටද? දුගතියටයි. ඒක නිසා පින්වත්නි, කොහොම වුණත් අපිට අන් අය ගිහි වේවා පැවිදි වේවා ඒ අය කළ යුතු දේ පිළිබඳ නෙමෙයි හොයන්නේ කියලා දේශනා කළේ. අත්තනාව කතම් පාපං, මේ තමා කරන පාප කර්ම තමා කරන කුල දේ තමයි තමන්ට වැදගත් වෙන්නේ. මොකද අන් අය පරේසං, අන් අය කරන දේවල් තුලින් නෙමෙයි අපි පිරිසිදු වෙන්නේ, අපි කරන දේවල් වලින්. ඒක නිසා මේ භික්ෂුන් වහන්සේලා වේවා ගිහි අය වේවා ඒ අය කරන දේවල් වලින් නෙමෙයි තමන් පිරිසිදු වෙන්නේ, තමන් කරනේ වගේ කියන කතාව මිනිහෙකුට දැනෙනවා නම්, උපාසකයෙකුට වේවා, උපාසිකාවකට වේවා, භික්ෂුවකට වේවා, භික්ෂුණියකට වේවා, අගෞරව කරන එක නැති වෙලා යනවා. එතකොට මේ මොන කාරණා හරි පදනම් කරගෙන පින්වත්නි සංඝයාට අගෞරව කරන තත්වයක් උදා වෙලා තියෙනවා නම්, ධර්මයට නිග්‍රහ කරන තත්වයක් ඇති වෙලා තියෙනවා නම්, පිළිගන්නේ නැති තත්වයක් උදා වෙලා තියෙනවා නම්, මොකද දැන් මේ ගෞරව කරන්න කිව්වේ අර ඇතැම් විට කෙනෙක් දකින්න චීවරධාරියෙකුට නෙමෙයි, අර ආර්ය පුජ්‍යල මහා සංඝයාට. වගේ මේ ආර්ය පුජ්‍යල මහා සංඝයා උදෙසා ඒ තත්වයට පත් වීමට වීරිය වඩන උත්තමයන්ට. පින්වත්නි, බුදුහාමුදුරුවෝ උදාරක සූත්‍රයේදී එහෙම මේ කුඩායයි අවමාන නොකළ යුතු අය අතර මේ ගින්දර රජු එබඳු විස්තරයක පින්වත්නි මේ හාමුදුරුවොත් එකතු කරලා තියෙනවා. එහෙනම් මේ භික්ෂුව කියලා කියන කෙනා පින්වත්නි ඒ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය ඇතුලේ ශික්ෂණය ලබන කෙනෙක් නම් ගෞරව කළ යුතු උත්තමයෙක්. එතකොට එහෙනම් ඒ ශික්ෂණය ලබන කෙනා විශේෂයෙන් අපි වන්දනා කරන්නේ ආර්ය උතුමන්ට. ඒ ආර්ය උතුමන් පිළිපදින උතුමන්ට, ආර්ය උතුමන්ට අනුව වැඩ කරන උතුමන්ට, ආර්ය උතුමන් විසින් කළ යුත්තක් කරන ලද දෙයක් කරන අයට. එහෙම නැතුව පින්වත්නි එහෙම දුර්වලතා තියෙන පුජ්‍යලයක පදනම් කරගෙන උතුමන් දෙස නැත්තං ඒ සංඝ කියන නැත්තං ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ඒ උතුම් වූ ගුණ පිරුණු ඒ සුපටිපන්නාදී ගුණ පිරුණු උතුමන්ට අපහාස කිරීම කියන එක ඇතුලේ අපි අපිටම තමයි අවැඩ කරගන්නේ කියලා අපි කල්පනා කරන්න ඕන. මොකද වර්තමාන වෙනකොට සාකච්ඡා කළ යුතු මාතෘකාවක් එක. පින්වත්නි එහෙනම් ඒ ආර්ය පුජ්‍යල මහා සංඝරත්නය පිළිබඳව ගෞරවය, සඟුන් කෙරේ ගෞරවයක් නැත්නම්, යටහත් පහත් බවක් නැත්නම් ඒ ශාසනයේ පරිහානියයි. ඒ වගේම ශික්ෂාවේ ගෞරවයක් නැත්නම්, පින්වත්නි ශික්ෂාව කියලා කියන්නේ අපිට ශික්ෂණය වෙන්න දීපු වැඩපිළිවෙල. ඒක පංච සීලය වෙන්න පුළුවන්, ඒක අට සීලය වෙන්න පුළුවන්, දස සීලය වෙන්න පුළුවන්, සාමණේර සීලය වෙන්න පුළුවන්, උපසම්පදා සීලය වෙන්න පුළුවන්. මේ ආදී කොටගත් මේ ශික්ෂණය ලැබිය යුතු කාරණා. අපි කියමු සත්තු මරන්න එපා, පවු සිද්ධ වෙනවා කියපු ගමන් අනේ සත්තු ඉපදලා ඉන්නේ මරන්න තමයි වගේ සංකල්පගෙන මිනිස්සු ඉන්නවා. ආන් එතකොට මේ ශික්ෂාව කෙරෙහි ගෞරවයක් නැතිකමනේ. පින්වත් ඔය විදිහට මේ ශික්ෂණය වෙන්න දුන්නු වැඩපිළිවෙලට අගෞරව කරනවා නම් දැන් සීලේ පිළිබඳ ගෞරවයෙන් සීල ආරක්ෂා කිරීමේ කතාවක් තියෙන්නේ. සීලයට ගෞරව කරන්න, ශික්ෂාව පිළිබඳ ගෞරවයක් ඇති කරගන්න ඕනේ. මේ ශික්ෂණයට ගෞරව නොකළොත් ශික්ෂණය ලබන්න බෑ. බලන්නකෝ බුදුරජාණන් වහන්සේ භික්ෂුවන්ට දුන්නු වැඩපිළිවෙල ඇතුලේ, භික්ෂුව ශික්ෂණය කරපු වැඩපිළිවෙල තුළ
පිංමත්න කුඩා අනුකුඩා ශික්ෂාපද විදියට භික්‍ෂූන් වහන්සේලාට මේ තමාට වඩා කලින් පැවිදි වෙච්ච උපසම්පදා වෙච්ච උතුමන්ට ගරුබුහුමන් දැක්වීම, අනුව ගමන් කිරීම, පසුපස ගමන් කිරීම, උපස්ථාන කිරීම වැනි කාරණා තුළින් පින්වත්නි ඒ වගේම සිල්වත් වෙන්න සීලය ඉල්ලනකොට තෙරුවන්ට නමස්කාර කරලා වන්දනා කරලා එතකොට භාවනා කරන්න ගියාමත් පූර්ව කෘත්‍ය කරලා මේ බොහොම සාස්ත්‍රෝ ගෞරව උපදවාගෙන ධර්ම ගෞරව උපදවාගෙන මේ කටයුතු කරන්නේ. එනම් පේනවද ඒ ශික්ෂාව ලබන්නේ ගෞරවයක් ඇති කරගෙන, ඒ වැඩපිළිවෙලට ගෞරව කරගෙන. එනම් පින්වත්නි ඒ ශික්ෂා ගෞරවය නැති වෙච්ච දවසට, ශික්ෂාවට යටහත් වුණ නැති දවසට කෙනෙක් අහන්න පුළුවන් කොහොමද ශික්ෂාවට යටහත් වෙන්නේ කියලා. අපි බොරු නොකියන එකට යටහත් බවක් දක්වනවා. ඒක උතුම් කතාවක්. බලන උතුම් දේවල් අපි හොඳින් ආරක්ෂා කරනවානේ. කේලන් නොකියන කතාවට යටහත්, හිස් වචන නොකියන කතාවට යටහත්, වෛර නොකරනවා කියන කතාවට යටත් යටහත් ගොඩක් ගෞරව කරනවා. පින්වත්නි ඒවට හිතේ තියෙන ගෞරවය නැති වෙච්ච දවසට මේ සාසනෙත් විනාශ වෙනවා කියලා දේශනා කරනවා. පින්වත්නි ඒ ශික්ෂා ගෞරවය කියන එක ඇතුලේ වැදගත්ම කොටස තමයි ශික්ෂා ගෞරවය තිබුණොත් නේ ශික්ෂාවට ගරු කරන්න පුළුවන්කම තිබුණොත් නේ ශික්ෂා පිළිපදින්නේ. එහෙනම් ශික්ෂා ගෞරවය නැහැ කියන එකේ වැදගත්ම කතාව තමයි ශික්ෂාව පිළිපදින්නේ නැහැ කියන එක. එහෙනම් සිල්වත් නැහැ. එහෙනම් පුජ්‍යලයක දුසිල්වත් වෙන්න පුජ්‍යලයෝ දුසිල්වත් වෙන්න සාසනය පිරිහෙනවා. එහෙනම් පින්වත්නි මේ සිවණක් පිරිස දුසිල්වත් වුණාමයි සාසනය පිරිහෙන්නේ. සිවණක් පිරිස දැන් මේ සූත්‍රය කතා කරන සිසු කාරණා ගත්තත් අප්‍රමාදී බව වේවා, දැහැමි පිළිසඳර වේවා, පින්වතුනි මේවා නොකරන තාක් කලුයි, මේවා නොකරන විටයි සාසනේ පින විනාශ වෙන්නේ. එහෙම නැතුව ගොඩනැගිලි හදන්න නැති වෙනකොට නෙමෙයි. මොකද ගොඩනැගිලි කියන එකත් ඉතින් ඒ සංස්කෘතික වශයෙන් එක එක පහසුකම් අවශ්‍ය වේවි. නමුත් පින්වතුනි ප්‍රධාන කාරණාව මේ මතු කරන්නේ මේ සමාජයේ දුසිල්වත් වෙන දාට, පුජ්‍යලයා දුසිල්වත් වෙන දාට, පුජ්‍යලයා දහමෙන් ඈත් වෙන දාට සාසනේ පිරිහිනවනම්. එහෙනම් ශාසනය ආරක්ෂා කරනවා කියලා අපි මොකද්ද කරන්න ඕන? අපි ශාසනය ආරක්ෂා කරනවා කියලා කරන්න වෙන්නේ ප්‍රධානම වැඩේ තමයි පුජ්‍යලයා ශික්ෂණය කිරීම, පුජ්‍යලයා දහමට ලං කිරීම, පුජ්‍යලයා සුශික්ෂිත කිරීමට උත්සාහ කිරීම. එහෙනම් ශාසනය ආරක්ෂා කරන්න තියෙන ප්‍රබලම ආයුධය තමයි අවබෝධය කරා පුජ්‍යලයා මෙහෙවන එක. පින්වත්නි පිළිසන්තරෙහි ගෞරවය කියලා මෙතන අදහස් කරන්නේ මොකද්ද? පටිසන්තාරයා ගාරවා විහරන්ති අපතිසා. පින්වත්නි මේ ධර්ම සම්භාෂණය සාකච්ඡාව මේ යහපත් සාකච්ඡාව. පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට දේශනා කරනවා නම් කතාවක්, ඒක දැහැමි කතාවක් වෙන්න ඕන. ධම්මීවා කතා, ඒක දැහැමි කතාවක් වෙන්න ඕන. දැහැමි කතාවක් නැත්නම් ඒක ආර්ය වූ තුෂ්ණිම් භාවයක්, උතුම් අදහස් සිත්ති දරාගත් නිහඬියාවක්. එහෙනම් මේ දහම් පිළිසඳර ඒකට කල්යාණ මිත්‍රු ඉන්න ඕනේ. පින්වත්නි කල්යාණ මිත්‍ර ඇසුරක් ඕනේ කිව්වේ මේකයි. කල්යාණ මිත්‍ර ඇසුර පිළිබඳ ගෞරවයක් නැත්නම් අපි කල්යාණ මිත්‍රු හොයාගෙන යන්නේ. කල්‍යාණ මිත්‍ර ඇසුරට හිස නමන්නේ නැත්නම්, යටහත් වෙන්නේ නැත්නම් කල්‍යාණ මිත්‍ර ඇසුරක් හොයාගෙන යන්නේ නැහැ. කල්‍යාණ මිත්‍රක් මිතුරන් හම්බ වෙන්නේ නැහැ කියන්නේම සද්ධර්මය හම්බෙන්නේ නැහැ. සද්ධර්මය හම්බෙන්නේ නැහැ කියන්නේ යෝනිසෝ මනසිකාරය ධම්මානුදම් පිළිපෙත් හම්බෙන්නේ නැහැ. සෝතාපත්ති තත්වයටපත් වෙන්න තියෙන සෝතාපත්ති අංග ටිකම හම්බෙන්නේ නැහැ. එහෙනම් පින්වත්නි මේ නිමා වෙන්නේ මොකද්ද? නිවන් දකින්න තියෙන අවස්ථාව. එයා හිම වෙන්නේ බුද්ධ ශාසනය. මේ ශාසනය චිරස්ථායි වෙන්නේ නැත්නම් මේ ශාසනය විනාශ වෙනවා නම් විනාශ වෙන්න තියෙන මෙන්න මේ හේතු ප්‍රත්‍ය වලින් තමයි කියලා කිම්බිලයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඔකේ අනිත් පැත්ත මේ ශාසනය ආරක්ෂා වෙනවා නම් ආරක්ෂා වෙන්නේ මොන වගේද කියලා දේශනා කරනවා. එහෙනම් අපිට හිතන්න වෙනවා බුද්ධ ගෞරවයේ, ධම්ම ගෞරවයේ, සංඝ ගෞරවයේ තියෙන භික්ෂු භික්ෂුණීන් ගිහි පැවිදි අය. ඒ වගේම ශික්ෂා ගෞරවය, ඒ වගේම පින්වත්නි අප්‍රමාදී භවයේ ගෞරවය. අපි කලින් කාරණා විස්තර කළේ නෑ ඒක. අප්‍රමාදී භවයේ ගෞරවය. පින්වත්නි නොපමා භවයේ ගෞරවය කියන්නේ පුදුම දැන් මේ උවමනාවක් තියෙන්න එපැයි මේ සංසාර දුකට පත්තර ඉන්න කෙනෙක් මේ දුකින් නිදහස් වෙන්න. ඒ දුකින් නිදහස් වෙන්න තියෙන උවමනාව කැපවීම අන්න ඒකටනේ මේ අප්‍රමාද භව කියන්නේ. එහෙනම් මේ නොපමා භව පිළිබඳ ගෞරවයක් නැත්තම් නොපමා වෙන්නේ නැහැ. නොපමා භවට යටහත් නැත්තම් නොපමා වෙන්නේ නැහැ. පින්වත්නි අප්‍රමාදී භව නැතුව නිවන් දකින්න බෑ. එහෙනම් ඒ සඳහා නැගී සිටි වීරියක් තියෙන පුජ්‍යලයක්ම තමයි පින්වත්නි නිවැරදි සිහිය ඇති කරගන්නේ. ඒ නැගී සිටි වීරයක් නැති වෙච්ච ගමන් පින්වත්නි ඒ බඳු වීරයක් නැති කෙනා තමයි අසීහයටපත් වෙන්නේ, මුට්ටස්සති බවටපත් වෙන්නේ. ඒ අසීහය තමයි සංසාරය තවදුරටත් අතරමං කරවන්නේ. එහෙනම් අප්‍රමාදී භවයේ ගෞරවයක් නැත්නම් ඒක ශාසනයේ පරිහානිය. අප්‍රමාද ගෞරවයක් ඇත්නම් ඒක ශාසනයේ රැකවරණය, චිරස්ථිතික බව. පින්වත්නි බුද්ධ ශාසනයේ
සිරස්ථිතික වෙන විදිහ. එහෙනම් තේරෙනවද ශාසනය චිරස්ථිතික වීම පිණිස ඒ නිර්මල වූ ශ්‍රී සද්ධර්මය ඇසුරු කිරීමේදී අප තුල ඇති කරගත යුතු අවබෝධය. මේ අවබෝධය තුලමයි පින්වත්නි ඒ වැඩපිළිවෙල තුලමයි ශාසනය ආරක්ෂාව තියෙන්නේ. එලි මහනේ වැඩක නොවන බව මොනතරම් පැහැදිලිද? හැබැයි මේ ටික වුණාම එලි මහන වල ටිකත් වෙයි. හැබැයි අපි ශාසනය රකින්නවා කියලා එලි මහනේ පේන ටික නම් රකින්න හදන්නේ ඉතාම ඉක්මනින් ශාසනය අතුරුදහන් වෙයි.